දැන් උපකමිටු වාර්තාවන අමතරව ප්‍රධාන කොමිටුවේ අතුරු වාර්තාව මේ තියෙන්නේ. මේ වාර්තාවේ තියෙන්නේ එක එක අය ඉදිරිපත් කරපු මත. දැන් ඒවා 225 දෙනාම එකතු වෙලා මේ මාසේ අග පාර්ලිමේන්තුවේ දවස් 3ක් විවාද කරමු. සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා උරුමිත්ත නාඩුද උරුමිත්තද උරුමිත්ත නාඩු තව ඔරුද ඔරු නැතුව තව බෝට්ටුද නැවුද ඒ ඔක්කොම සාකච්ඡා කරන්න පුළුවන් ඒ ඒ ස්වභාවයේ. දැන් මොකද මේ මුළු පාර්ලිමේන්තුවම එදාට ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය. ඒ මණ්ඩලයක තුල තීන්දුව කරනවා මේවා ගන්නවා මේවා ගන්නේ නැහැ. හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්. 1995 ගෙනාපු අපේම පොදු ප්‍රජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවේ ජේල් පීරිස් මැතිතුමා හදපු ව්‍යවස්ථාවේ වගේ මේ අතුරු ව්‍යවස්ථාවේ ඒකීය කියන වචනේ හල්ලා නැහැ. 95 ගෙනාපු එකේ ඒකීය කියන වචනේ ජේල් පීරිස් මහත්තයා හැලුවා. 97 ජේල් පීරිස් මහත්තයා ගෙනාපු එකේ ඒකීය කියන වචනේ හැලුවා. 2010 ජේල් පීරිස් මහත්තයා ගෙනල්ලා ඒකීය කියන වචනේ හැලලා UNP එක පාර්ලිමේන්තුවේ ගිනි තිබ්බ එකෙත් ඒකීය කියන වචනේ හැලුවා. තුන් පාරක්ම ඒකීය කියන වචනේ ජේල් පීරිස් මහත්මයා අපේ රටේ අලුත් ව්‍යවස්ථා ඩ්‍රාෆ්ට් වල හැලුවා. හැබැයි මේකේ අතුරු වාර්තාවේවත් ඒකීය කියන වචනේ හැලලා නැහැ. ඒකීය කියන වචනය සිංහලයේකෙත් තියෙනවා, දෙමළයේකෙත් තියෙනවා, ඉංග්‍රීසියකෙත් තියෙනවා. අපේ රටේ ඕනෑම නීතිය ගැන පොඩ්ඩක් හරි දන්න කෙනෙක් දන්නවා මහාචාර්යවරයෙක් වෙන්න ඕනේ නැහැ. යම්කිසි නීතියක් පිළිබඳව භාෂා තුනේ මොකක් හරි පරස්පරයක් තියෙනවා නම්, නොගැලපීමක් තියෙනවා නම් සිංහල වචනය තමයි අපි පිළිගන්නේ. මේකේ පැහැදිලියම ඒ කී ය කියනක සිංහලේ තියෙනවා. දෙමළෙනුත් තියෙනවා, ඉංග්‍රීසියෙත් තියෙනවා. අර ඒකීය කියන වචනට පස්සේ දෙනවා උරුමිත්ත නාඩු කියන එක. ඉතින් උරුමිත්ත නාඩු කියන එක පිළිබඳව සමහර අය කියනවා උරුමිත්ත නාඩු කියන්නේ ඒකීය නෙවෙයි, සමහර අය කියනවා ඒකීය. ඉතින් උරුමිත්ත නාඩු කියන්නේ ඒකීයද නැද්ද ඕ කියන ඔය ඔක්කොම සාකච්ඡාව ගන්න පුළුවන් අවස්ථාවක් සභාවට. ඒක රැස් වෙන්නේ මේ අවුරුද්දේ අග මේ මාසේ අග. ඉතින් ඒ නිසා සාදු කියලා වඳින්න ඕනේ මල්ලත්නායක හඳුනන වහන්සේට. උන්වහන්සේ ඉතාම හොඳින් කියලා තිබුණ පෙරේදා ජනාධිපතිතුමා අගමැතිතුමා රටට පොරොන්දුක් වෙලා තිබෙනවා ඒකීය භාවයට හානියක් කරන්නේ නැහැ, බුද්ධාගමට හානියක් කරන්නේ නැහැ. හානියක් කරලා නැහැ. හැබැයි රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට TNA වගේ සංවිධානයක් ඒකීය කියන වචනේ පිළි අරගෙන තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා අඬවශ්‍ය ලෙස රට ගිනි තියන්නේ නැතුව මේ අතුරු වාර්තාව මේ මාසේ අග පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජනය කරන වෙලාවේදී සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡා කරලා හොඳ දේවල් තියාගමු, අනිත් ඒවා අයින් කරගමු.